ත්මිත්තු ශ්‍රීලංකාවේ අධිකරන පද්ධති ක්‍රියාමක වෙන්නේ චෝදනාම්මක ක්‍රමීට ලෝකයේ අපරාධනඩු විභහක් කරන කොට ක්‍රම දෙකක් තිබෙනවා එකක් චෝදනාම්මක ක්‍රමය අනිත් එක විමර්ශනාම්මක ක්‍රමය. සාමාන්‍යෙන් විමර්ශනාම්මක ක්‍රමේ දිී නඩුකාරයට පුළුවන්කම තිබෙනවා සිද්ධ වනේ මොකක්ද කියන එක ඔහුම මැදිඇත්තුලා හොයා බලන්න. හැබැයි ලංකාවෙතිෙ චෝදනාම්ම ක්‍රමේ ඒ කියන්නේ පැමිණල් පැමිණිල්ල විසින් තමයි සිත්‍යය සම්බන්ධ සියලුම කරුණු නඩුකාරයට දැනින් යුතුවෙන් ඒවගේම ඉන් පස්සේ විත්තයට හැකිය ාවක්ති වෙනවා තමන්ගේ කරුණු ඉදිරිපාත් කරන්න එම නිසා චෝදනාදක ක්‍රමේදී විශේෂයෙන්ම මේ වගේ අපරහද නඩුවකද න අනිවාර්යෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව තමයි මේකට උපදෙස් දෙන්නේ සහ අධිකරණය මිෙනුවෙන් අධි කරනේද ඇවිල්ලා කරුණු ඉදිරි පාත් කරන්න හැබැයි මූලික පරීක්ෂණ කරුණ ලබන්න ශ්‍රී ලංකා පොලිසියමගේින්. මිටත්‍රරණ ලංකාවේ පොලිස්සිය කියන්නේ ගොරක දඩමස් කරන්න ප්‍රසිද්ධතන. සාමාන්‍යෙන් පොලිස්කාරයෝ තමන්ට ඕනනං හරියට පරීක්ෂණ කරන නැත්තන්යට ගහන. ඔබට මතකැඩි තදුජිින් ගහටන නඩුව. තඩූඩෙන් මැරුණේ හදේශනතුරකින් කියලා තමයි මුලින්ම පොලිස්වාර්තා නිකුත් කරේ හැබැයි පහුගේ කාලෙ එලිවුනා ඔහු ගහල මරලදාලා පස්සේවාහනයට දාලා පුච්චල කියන කාරණය. මිත්‍රනිසාමාන්‍යෙන් අපේ රටේ බොෝදනෙක් විශ්වාස කරනවා අධිකරන වෛද්‍යවරයක් කියලක කියන්නේ ස්වාධීන මිනිහෙක් කියලා. හැබැයි පහුගේ කාල එලෙ වුුණ තජුඩින්ගේ ඇටකටු පවා මේ අධිකරන වෛද්‍යවරයා හංගල තිබුනා ඒ විතරක්න මේ ඔහු මේක මිනිියමර්මක් බව දැනගනත් වහලතියෙනවයි කියන කාරණය. මිත්‍රවරණී මේ මොතදී සුනිල් ධාතනය සම්බන්ධයෙන් සතුටට පත්වෙන එක අදම ඉන්නා. ඒ තමයි මහින්ද කහදගම. මිට්‍රෝණේ පහුගේ කාලපට මතක ඇති. තරුණයන්ගේ සම්මෙල්නයක් තිබුණා. මේකට ආපු තරුණෙක් තමයි හැට පැනපු මහින්දහදගම. මහින්ද කමද්දගම කියලා කියන්නේ සත පහක මොලයක් නැති මීහරකේ. මො විශේෂම ගුවන්්‍යානය තුළදී සෙකරට්ටකක් පත්තු කරලා අදාළ ගුවන් සමාගම ඔව්ව. ොිවෙලින් බස්ස ලයිගගේ හු ඉට පස්සගේ වෙනත් ගුවන්ඥානයක් අදටත් ඔහුට ඒ අදල් මේසිකරට්ටක बීපු සමාගමට අයත්කිසිම ගුවන්ඥානකකිසිම ගමනක් කියන්නට බැහ විශේසම මොහු පිටකොටුවේ ඉන්න පේමට් කාරයන්ගේ වීරිී ඔබ සාමාන්‍යයෙන් දන්නවා පිටකොටේ පේමෙන්ටක කියලා කියන්නත් සම්පූර්ණයම ඒ විදිියක මාfiaියාව ඒ වගේම පාදඩියයන්ගේ පිරිච්චතන විශේषම खाන්ඳගම මේ අවස්थाාවඩී सुනිල් ගාතනය කිරීම සම්බන්ධෙන් තමන්ගේ සතුට පළ කරා පමන අක්නැමයි ඔහු මේ वास्ථාව වෙනකොට මේ ගාථකන්ටස් ආधාර ලබා ගැනීම සඳහා විශේෂයම ගෝට පස යමින් සිටිනවා රාජ्यපක්ෂ පවුලේ වැसे के लिए පවා दिවෙන් සුද්ධ කරන මේ सुනිල් කියනෑ අමනය මේ වන කොට මිරිහාන පොලිසිය සමග මේ අදාළ සිද්ධිය කැටගහන්නට උත්සා කරනවා සාමාන්‍යෙන් පොලිසිය අනිවාර්යම ඔුන් අධිකරණයට ඉදිරිපත් කළත්. අනිවාරම කළේතු මූලික පරීක්ෂණ හරියට නොකළොත් අනිවාර්යම සමහරවාට මහෙස්ත්‍රා තුසාාවම නඩුව විසිකරනවා එහෙමන්න තම් වාාධිකරණයේඩි පෝම් නිදස්කොට නිදහස් වෙනවා. හැබැ මීත්‍රෝණී මෙවුන්ට දඩුවන් කරනවනං අත්තරම ආණ්ඩු ටුමනාවක් තිබෙනවනං මේ නඩුව වැදගත්කම සලකලා ඔන්ට පුළුවන් ටයිල්ේ බයිකටදාන්න. ඒත්. එහම කිමදක මේ එක කරන්න හැකි කියන එකක තමයි මේවලකොට පැනෙට තිබෙන. ඒ විතරයක්ක්නම මේ සුනල් ගාතනය කිරීමට ඉස්සර වෙලා මේ අදාල ලීසින් සමාගමට එරහිව මේ තීරෝධය ප්‍රතිය පැරගත්තු පුද්ගලයාගේ හිල්ලලා පැමිනිල් ලක් කරන්නට උත්සාහ කරලා තිබෙනවා. මිරියාහන පොලසියම පැමිනිල්ල ලියාගෙන නැහැ. මිචෝරණ මෙය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයක් කියන්නන්නේ එහෙමදයක් සිද්ද නාන ල පොලසික ල්ල පැමිල් කරන්න තිබ යි කිය කාර. හැබයි දේශපාලන පැමිණිල්ලක් එහෙම කරන්න බැහැයි කියනක බොහෝ දෙනෙක් දන්නවා. මොකද පොලිස් නිලධාරීෙන් අනිවාර්යෙන්ම විශෂම මෙවැනි නඩුවලදී ඉහල ජිශේෂම දේශපාලගුවන්ගේ අතකොළු හැටියට තමයි කටයුතු කරන්න. අනිස් කාණය තමයි විටෝර්ණි මේ නිශ්චදම හෝටේ ගෝටාබේ රාජ පක්ෂවිතරක් නෙමයි. මිරිහාහල පොලිසට මේ ලීසින් සමාගම දිගින් දිකට ජරාවදීලා තියන. ඒ නිසා ඕුන්ට යනැතුව මේ ප්‍රදේශය මැරවඩකිරීමට අවස්ථාවක් ොලිසිය දීල තිබෙන. ශුශේෂෙන්ම මිරහන පොලසිේ කියැන්නේ එක විදේග මස්කඩයක්. හැබයි මේ මස්කඩයෙන් ගුටිකන්නේ විශේෂෙන්ම අහිංසකයු. හැබැයි මේ වගේ මිනීමරුවෝ පාදඩයන්ට මේ පොලිසි ස්ථානයේ පොලිස්ථානධිපතිතුම සැලු්ගහනව කියක තමයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්න. ඒවිත්තරක්නම මේ ගහතනයේ සිදුවනේ ජනාධිපතිවරයාගේ ඒවගේ මහින්ද රජ පක්සගෙත්. අගින් තියතියන ප්‍රදේශ එනිසා මිස්තවරුණ අපි මේ නිශ්‍යතම හොතේ මේ පරේෂණ යටගැහම වැලැක්වීමට කටයුතු කළයුතු එෙනවා. ඒවගේ තමයි ගෝටහ දන්නවා මිනිස්සුන්ට සති දෙකක් ැනකොට මේ අමත්තක වෙනවා කියන කාරණ. එනිසා උන්ට ලේසියම මහහිස්ත්‍රාත් තුසාාව්‍යිය මේ නැඩුව විසි කරත් මහදිකරනයෙන් විසික්කරත් ලේසියම්ම මේ සම්බන්ධෙන් ආය මිනිස්සු පෙළ ගහැඳිනෑ මොකද ඒ වෙනකට අපේ මිනිස්සුට මේක අමර්තකයි.ඒ එක ගෝටත් මහින්දත් දෙන්නම දන්නවා. එඒනිසාම් මිතෝණනි මේ නිශ්චතම හොතේ විශේෂයෙන්ම මෙමනි සමාජ වටනාකමක් තිබනෙන නඩු ජටගහන්නට නොදී අදහල පුරගිලන්ට දඩුවම් කරන ලෙස අපි බලපෑම් කරමමු ිත්‍රනි අර්ගලින්තුර ජයග හනයක්ක් මුතිබව ඔබට සීපත් කරමින් මාවඔබින් සමගන් ඔබ සැෑමට ජය.